සුබ දවසක් සියලු දෙනාටම ඉතින් කොහොමද යාළුවනේ ඉස්සරහට එන්නේ අවුරුදු නිවාඩු කාලේ ඉතින් අපි හැමෝම අවුරුදු නිවාඩු කාලේට ගෙදරට එකතු වෙලා ඉන්නවා මේ එකතු වෙලා ඉන්නකොට රස රස කෑම කන්න හරිම ආසයි අද මම ඔයාලත් එක්ක එකතු වෙලා හදන්න හිතුව ඒ නිසා රොටිත් එක කන්න පුළුවන් රස සම්බෝල එකක් අපි බලමු මේ රස සම්බෝල එක හදාගන්න විදිය අපිට මේ සඳහා අවශ්‍ය වෙන තරමක විශාල බීලෝණු ගෙඩි 3ක් මේක ඔයාලගේ ගෙදරින් ප්‍රමාණය අනුව වෙනස් කරගන්න පුළුවන් මම ඉතින් අද මෙන්න මේ විදිය ප්‍රමාණය බීලෝණු ගෙඩි 3ක් අරගත්තා අරගෙන මේ බීලෝණු වල පොතු කොටස හොඳට ඉවත් කරගන්නවා මේ ඉවත් කරගෙන හොඳට සුද්ධ කරගන්න ඕන විශේෂයෙන් බීලෝණු වල අර මැද තියෙන බල්බය කියන කොටස මෙන්න මේ කොටස හොඳින් ඉවත් කරගන්න ඕන මොකද මේ කොටස එකතු වුණොත් තිත්ත රසක් එනවා අපි හදන සම්බෝල එකේ මේ විදිහට හොඳට පොතු ඉවත් කරගෙන අපි මේ බීලුන් ටික පිරිසිදු කරගමු ඒත් එක්කම අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා තක්කාලිත් තක්කාලිත් මම ඒ විදිහෙන් බීලුණු ප්‍රමාණයටම අරගත්ත තක්කාලි කෙඩි 3 අරගෙන වෙන මේ විදිහට බීලුන් ටික ලොකු කැබලි වලට කපා ගන්නවා ඒ හැඩයටම අපි තක්කාලි ටිකත් කපා ගන්න ඕන මේ විදිහට කොටු හැඩයට තරමක ලොකු කැබලි කපා ගන්නවා මේ සම්බෝල එක රසවත් වෙන්නේ මේ අපි එළවලු කපා ගන්න විදිය අනුව රසවත්භාවය වැඩි මේ විදිහට තක්කාලි සහ බීලුන් ටික කපා ගන්න ඕන ඒත් එක්කම අපිට අවශ්‍ය වෙනවා රම්පෙ කැබැල්ලක් ඒත් එක්කම ඉඟුරු සහ සුදු ලුණු මම ඔයාලට කියලා දෙනවා ඉඟුරු සුදු ලුණු ගන්න ඕන දෙකට එක අනුපාතය ඒ කියන්නේ සුදු ලුණු වැඩිපුර ඉඟුරු අඩුවෙන් අපි ඒ ටිකත් මේ විදිහට චොප් කරගමු ඊළඟට මේ විදිහට මැටි භාජනයක් අරගෙන ලිපේ තියලා ඒකට පොල් තෙල් මේසයි 3ක් විතර එකතු කරනවා පොල් තෙල් ටික හොඳට කරවැගෙන එනකොට ඒකට අඹයට තේ හැඳි භාගයක් විතර එකතු කරලා අඹ ටික හොඳට පිපුණාට පස්සේ අපි චොප් කරගත්ත ඉඟුරු සුදු ලුණු ටික එකතු කරනවා ඒ ටිකත් හොඳට රන්වන් පාට බැදීගෙන එනකොට කපාගත්ත බීලුන් ටික එකතු කරගන්න මේ විදිහට බීලුන් ටිකත් එකතු කරලා ඒ ටිකත් හොඳට කලවම් කරන්න ටිකක් මැලවෙන ගතියට ආවට පස්සේ අපි ඒකට එකතු කරනවා තක්කාලි ටික ඒත් එක්කම මම මේකට රම්පෙ කැලත් එකතු කරගන්න ඔයාලට කැමති නම් කරපිංචි උනොත් එකතු කරන්න පුළුවන් රම්පෙ කරපිංචි දෙකම එකතු කරගන්න පුළුවන් විශේෂයෙන් අපි මේ සියලුම ද්‍රව්‍ය එකතු කරනකොට ලිපේ ගින්දර ඉතාමත් අඩු මට්ටමක තියාගන්න මොකද අපි මැටි වලඳක හදන්නේ පතුල ඉක්මනින් අඩිය ඒ කියන්නේ අඩිය ඉක්මනින් අල්ලන්න පුළුවන් එතකොට අපි හදන සම්බෝල එක රොස් රසක් එන්න පුළුවන් ඊළඟට මම මේකට එකතු කරා ලුණු කුඩු සහ කැලිමිරිස් ටිකක් වැඩිපුර එකතු කරගන්න මේ සම්බෝල එකට සැරගතිය වැඩි වුණාම තමයි රස වැඩි ඒත් ඔයා සැරට වැඩි කැල්ල කැමති නැත්නම් මිරිස් ටිකක් අඩුවෙන් එකතු කරගන්න පුළුවන් මේ විදිහට එකතු කරලා නිතරම හොඳින් කලවම් කරන්න අඩිය අල්ලන්න දෙන්න එපා එහෙම වුණත් අපේ සම්බෝල එක රස නැතිව යනවා දැන් මේ වෙලාව වෙනකොට හොඳට ඉඟුරු සුදු ලුණු බැදිලා හරියම රස සුවඳක් එනවා මුළු ගේම සුවඳයි මේ සම්බෝල එක හදනකොට මෙන්න මේ විදිහට හොඳට අර තක්කාලි සහ ලුණු ටික හොඳින් මැලවෙන්න දෙන්න ඕනේ ඊළඟට මම අවසාන දෙක එකතු කරා මේකට සීනි මේස හැන්දක් එකතු කරා පැන් රස වලට අඩුවෙන් ඕන නම් ඊට අඩුවෙන් සීනි එකතු කරන්න පුළුවන් ඒ ටිකත් හොඳට කලවම් වුණාට පස්සේ මේ විදිහට හොඳට ටිකක් වෙලා තැම්බෙන්න දෙන්න ඊළඟට මේ තක්කාලි සහ බීලුන් ටික වැහෙන ප්‍රමාණයට උණු වතුර එකතු කරගන්න එකතු කරලා හොඳට හොදියක මේ විදිහට නැටන්න දෙන්න දැන් අපි සම්බෝල එක හදලා ඉවරයි බලන්න හරිම ලස්සන පාටට තියෙනවා ඒ වගේම තමයි හරිම රසවත් ඉතින් අද අපි මේ රොටි කන්න තමයි මේ සම්බෝල එක හදාගත්තේ ඔයාලත් මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න ඇත්තටම හරිම රසවත් එක දවසක් කාලෙ බැලුවොත් හැමදාම කන්න හිතේ ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හැම වෙලෙකම ඉන්නත් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වගේම සුබ දවසක්